वेलकम टू अकाउंट्स ड्यूरे चैनल अदापे पाठ में शेय शेय क्रीम अबे बालमु शेय किया नहीं मुकाद शेय करने क्रम मनवादे शेय को हम तो गिनोम का तकराने में इनमें कारण कारण है मैं पाठ में हरा अबे बालमु इकने गामु ये ना अबे इधर हटे आं अबे इससे लम बालमु शेय क्रीम के लक्यान नहीं मुकाद के ला शेय क्रीम के लक्यान नहीं स्पृश्य वात्कमक पिरीवय हो अस्तमेतुगत अगेन एहि सुन्बुन्नगे अडुकल पशु लबेन क्षयकल हेकि अगेय इम वात्कमे फलदायी जीवकाले पुरा लाभेट एरेहिव योग्य हा तार्किक क्रमयकट कपा हरीम क्षयकिरीम लेस हेदिन्वे एतोट अपे हेदिन्वीम तमयि क्षयकिरीम कियन एके हेदिन्वीम अपट मे विदिहट दक्वन्न पुलुवन एहेनम मे हेदिन्वीम अनुव पेहेदिली अपि क्षय करन्ने स्पृश्य वात्कम स्पृश्य स्थावर वात्कम तमयि अपि ක්ෂේකරන්නේ. එතකොට මේ ස්පෘෂ ස්ථාවර වත්කමක පිරිවැය. හරි. එහෙම නැත්නම් ඇස්තමේන්තුගත අගයෙන් අපි මොකද කරන්නේ? අඩු කරනවා ඒ ස්පෘෂ වත්කමේ සුන්බුන් අගය. අඩු කරලා ඊට පස්සේ අපට ලැබෙනවා ෂේක කරන්න පුළුවන් අගය. මත ෂේක කරන්න පුළුවන් වටිනාකම. අපි මේ ලැබෙන ෂේක කරන්න පුළුවන් වටිනාකම වත්කමේ පළදාය ජීවිත කාලේ පුරා ලාභයට එරෙහිව මත ලාභයට කපා හරිනවා. මෙන්න මේකට තමයි අපි ෂේක කියන්නේ. එතකොට වත්කමක් පාවිච්චියේදී ගෙවියාම මත වැහැරීම සිද්ධ වෙනවා. එතකොට මේ සඳහා අපි යම් අරමුදලක් වත්කම නැවත අලුතෙන් වත්කම ලදී ගැනීමට යම් ආකාරයක වත්කමක් අලුතෙන් ලදී ගන්න කරුණු ලබන අරමුදලක් ගොඩනැගීමක් වගේ තමයි මේ ෂේක කිරීමෙන් අදහස් වෙන්නේ. මොකද කාලානුරූපීව වත්කම පාවිච්චියත් එක්ක ගෙවී යෑම වැහැරී යාම වගේවල් සිද්ධ වෙනවා ස්ථාවර වත්කම්. එතකොට මේ වෙනින් අපි ව්‍යාපාරේ ලාභයෙන් බලදායී ජීවිත කාලය පුරා යම් ප්‍රමාණයක් කපා හරිනවා. එතකොට මෙන්න මේක තමයි ෂේක කිරීම කියන එකේ අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් අදහස සරලව අපිට කියනවා නම්. එහෙමනම් මේ හැදින්වීම දිහා බලපුවම අපිට පැහැදිලි වත්කමක පළදාය ජීවිත කාලේ හුඟක් වැදගත් වෙනවා. මොකද වත්කමේ ෂේය වීම ගණනය වෙන්නේ පළදාය ජීවිත කාලය අනුව. එහෙනම් වත්කමක පළදාය ජීවිත කාලය නිවැරදිව ගණනය කිරීම හුඟක් වැදගත් වෙනවා නිවැරදි ෂේ වටිනාකම තීරණය කරන්න. එමනම් අපි දැන් ෂේ කියන්නේ මොකද්ද කියලා කියන එක අපි හඳුනාගත්තා. ඒ වගේම පළදාය ජීවිත කාලය කියන එකේ වැදගත්කම ඉගෙන ගත්තා. ඒකට මේ වචනවල තේරුම් මම වෙනම මගේ බ්ලොග් සයිට් එක දානවා. මේ ෂේ කිරීමල අදාළ ඔය තියෙන වචනවල අදහස එමෙතන නිර්වචන. ඒවා බ්ලොග් සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක අවසානයේ මම බ්ලොග් සයිට් එකේ අදාළ ෂේ සම්බන්ධයෙන් ඉන ටෙක්නිකල් වර්ඩ්ස් වල අදහස දාන්නම්. ඒ කියන්නේ වත්කමේ පළදාය ජීවිත කාලය කියන්නේ මොකක්ද? ෂේ කරන්න පුළුවන් අගය කියන්නේ මොකක්ද? මෙන්න මේ කරුණු මම වාගේ බ්ලොග් අඩවිය දාන්නම්. එතකොට ඒක ගලන්ද බලලා පුළුවන් ඒ කරුණ ඉගෙන ගන්න. මේ වීඩියෝ එක හරහා අපි ෂේ සම්බන්ධ සාරාංශයක් එමෙ නැත්නම් ෂේ කියන්නේ මොකක්ද කියන එක අපිට මේකේ තියෙන මූලික අංගات එක ඉගෙන ගන්න එක තමයි මූලිකම මෙම වීඩියෝ පාඩමේ අරමුණ වෙන්නේ. එහෙනම් මේ ෂේ ක්‍රමය අපි බලමු කොහොමද මේ වත්කමක් පළදාය ජීවිත කාලේ පුරා වත්කමේ අගය අඩුවීම ලාභලාභ ගිඳුමට කපා හරින එක කොහොමද කරන්නේ? මේ කරන්න පුළුවන් මූලික ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සරල මාර්ග ෂේ ක්‍රමය. දෙවෙනි එක හීනවන ක්‍රමය, හීනවන ෂේ ක්‍රමය. තුන්වෙනි එක තමයි නිෂ්පාදන ඒක ක්‍රමය. ඒතර මෙන්න මේ ආකාර තුනට පුළුවන් වත්කමක ෂේ වීම පළදාය ජීවිත කාලේ පුරා ක්‍රමවත් බෙදා හරින්න, මේ බෙදා හරින්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම තමයි මේ අපි මම මේ සඳහන් කරලා තියෙන්නේ සරල මාර්ග ක්‍රමය, හීනමන ෂේ ක්‍රමය, නිෂ්පාදන ඒක ක්‍රමය කියලා. එතකොට උසස් පෙළ මට්ටමේදී අපි ඉගෙන ගන්නේ සරල මාර්ග ක්‍රමය හා හීනමන ෂේ ක්‍රමය කියන ෂේ මාර්ග ක්‍රය කරන දෙක. එතකොට මීට අමතරව තව ෂේ කිරීමේ ක්‍රම තිබුණත් උසස් පෙළ මට්ටමේදී අපි ඉගෙන ගන්නවා සරල මාර්ග ක්‍රමය කියන්නේ මොකක්ද, ෂේ ක්‍රමය කියන්නේ මොකක්ද, ඒකෙන් කොහොමද ෂේ කිරීම කරන්නේ, ඒ වගේම හීන ක්‍රම ෂේ ක්‍රමය කියන්නේ මොකක්ද, හීන ෂේ ක්‍රමය අනුව කොහොමද ෂේය ගණනය කරන්න කියන එක මේ ක්‍රම දෙක අපි ඉගෙන ගන්නවා. එහෙනම් අපි ඉස්සෙල්ලා බලමු සරල මාර්ග ක්‍රමය යටතේ කොහොමද ස්පෘෂ ස්ථාවර වත්කමක් ෂේය කරන්නේ. එහෙමනම් අපි බලමු හැඳින්වීම. මෙම ක්‍රමයේදී දේපල පිරියත හා උපකරණවල මූලික පිරිවැයත් වත්කමේ ආර්ථික පළදාය ජීවිත කාලය අවසානයේ වටිනාකමත් අතර වෙනස වත්කමේ පළදාය ජීවිත කාලය පුරා සමාන ප්‍රමාණයෙන් බෙදාහරිනු ලබයි. ඒක තමයි සරල මාර්ග ක්‍රමයේ අදහස. ඒ කියන්නේ අපි වත්කමක් ගත්තාම මේ වත්කමේ මූලික පිරිවැය කියනකෝ ඔයගොල්ලෝ දන්නවා මූලික පිරිවැය. ඊට පස්සේ
වත්කමේ ආර්ථික බලවේග ජීවිත කාලය අවසානයේ වටිනාකමත් අතර වෙනස. ඒ කියන්නේ අපි වත්කමේ මූලික පිරිවැයයි ඕනෑම වත්කමක පළදා ජීවිත කාලය අවසානයේ උපලබ්ධ කර ගන්න පුළුවන් වටිනාකමක් තියෙන පුළුවන්. උදාහරණයක් විදිහට අපි වැඩ කරනවා සොන්බුන්නගයක් කියලා. එහෙනම් මූලික පිරිවැයයත් සොන්බුන්නගයත් අතර වෙනස පළදා ජීවිත කාලය පුරා සමාන ප්‍රමාණයෙන් මෙතන වැදගත් වෙනවා සමාන ප්‍රමාණයෙන් බෙදා හැරීම. ලාභ ලාභ ගුණයට කපා හැරීමට අපි කියනවා සරල මාර්ගමේ අනුව ෂේ කිරීම කියලා. එහෙනම් මෙතන වැදගත් කරුණ තමයි හැම අවුරුද්දකම සමාන ප්‍රමාණයක් තමයි ෂේ කියලා සරල මාර්ගමේදී ලාභ ලාභ ගුණයට හරවෙන්නේ. එහෙමනම් අපිට සරල මාර්ගමේට ෂේවීම් ගන්නේ කරන්න පුළුවන් මෙන්න මේ පහත මේ දැක්වෙන සූත්‍රයෙන්. සරල මාර්ගමේට අනුව වාර්ෂික ෂේ ප්‍රමාණය අපිට හොයන්න පුළුවන් අදාළ වත්කමේ පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරලා ඒ ලැබෙන අගය අපි ඒකට කියනවා ෂේ කළ හැකි අගය කියලා. ඒක ඵලදායී ජීවිත කාලයෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා සරල මාර්ගක්‍රමය අනුව වාර්ෂික ෂේ ප්‍රමාණය. එහෙනම් මෙන්න මේ සූත්‍රය තමයි අපි පාවිච්චි කරන්නේ සරල මාර්ගක්‍රමය අනුව වාර්ෂික ෂේ ප්‍රමාණය ගණනය කරන්න. අපි උදාහරණයක් අරන් බලමු සරල මාර්ගක්‍රමයට කොහොමද ස්පෘශ ස්ථාවර වත්කමක ෂේ ප්‍රමාණය ගණනය කරන්න කියලා. 2019 1 දින මෝටර රථයක් මිලදී අරගෙන තියෙන යම් ආයතනයක්. ඒ මෝටර රථයේ පිරිවැය වටිනාකම තමයි ₹1,15,000. ඒ වගේම සුන්බුන්නගේ ₹50,000යි. ඒ වගේම වත්කමේ පළදායී ජීවිත කාලය අවුරුදු 5යි. ඒ කියන්නේ අවුරුදු 5 අවසානයේදී මේ මෝටර රථය ₹50,000කට උපලබ්ධ කර ගන්න පුළුවන් අදාළ ආයතනයට. ඒක තමයි සුන්බුන්නගේ කියන එකේ අපේ වචන වලින් කරන අදහස. අප බලමු. එහෙනම් අපිට සරල මාර්ගක්‍රමයේ වාර්ෂික ෂේ ප්‍රමාණය ගණනය කරන්න අපිට සූත්‍රය අපි ඉගෙන ගත්තා. ඒකෙදි වාර්ෂික ෂේ ප්‍රමාණය සමානයි පිරිවැයෙන් අඩු කරන සුන්බුන්නගය. ඊට පස්සේ අපිට ලැබෙන ෂේ කළ හැකි අගය බෙදනවා පළදායී ජීව කාලේ. එහෙනම් අපි සූත්‍රයට ආදේශ කරමු අපේ අගයන්. එහෙනම් මේ උදාහරණයට අනුව වත්කමේ පිරිවැය වෙනවා ₹1,15,000ක්. ඒ වගේම වත්කමේ සුන්බුන්නගය වෙනවා ₹50,000ක්. ඒ වගේම වත්කමේ පළදායි ජීවිත කාලය අවුරුදු 5යි. එහෙනම් අපි පිරිවැයට ගන්නවා ₹1,15,000, සොන්බුන්නගයට ගන්නවා මේ ₹50,000. ඊට පස්සේ ලැබෙන වෙනස අපි බෙදනවා වත්කමේ පළදායි ජීවිත කාලය වෙන අවුරුදු 5ෙන්. එහම අවුරුදු 5ෙන් බෙදුවට පස්සේ අපට එනවා අපට ලැබෙනවා අවුරුදු 5 පුරා ₹1,90,000 ලාභ ලාභ ගිණුමට හර කරන්න ඕනේ වාර්ෂික ෂේ කියලා. මෙන්න මෙහෙම තමයි සරල මාර්ගක්‍රමයට අනුව යම් වත්කමක වාර්ෂික ෂේ ප්‍රමාණය ගණනය කරන්නේ. ඉතින් අපි බලමු මේ රූප සටහනක් ඇසුරින් කොහොමද මේ සරල මාර්ගක්‍රමය කියන එකේ අදහස තව චුට්ටක් විස්තරාත්මකව බලමු. එහෙනම් අපට වාර්ෂික ෂේ ප්‍රමාණය 290,000ක් විදිහට ආවා ඉස්සෙල් උදාහරණේ. ඒ අනුව අපට පළවෙනි අවුරුද්දේ 290,000ක් ලාභ ලාභ ගිණුමට හර කරන ෂේ විදිහට, දෙවන අවුරුද්දේ 290,000යි. මෙන්න මේ ආකාරයට අදාළ මෝටර රථයේ පළදායී ජීවිත කාලය වෙච්ච අවුරුදු 5 පුරාවටම 290,000 ගානේ සමාන ප්‍රමාණයකින් ලාභ ලාභ ගිණුමට හර කරනවා ෂේ කියලා. එහෙනම් අපිට පැහැදිලි කලින්ම සඳහන් කරපු විදිහට සරල මාර්ගක්‍රමය ෂේ ක්‍රමය අනුව හැම අවුරුද්දකම සමාන ප්‍රමාණයක් තමයි වත්කමේ ෂේ වීම කියලා ලාභ ලාභ ගිණුමට හර වෙන්නේ. එතකොට අවුරුදු 5 අවසානයේදී අපට සම්මුච්චිත ෂේ, එහෙම නැත්නම් සමස්ත ෂේ වීම වල වියදම් වල එකතු වෙනවා 14,50,000ක් විදිහට. එතකොට අපිට පැහැදිලි අපි පළදායී ජීවිත කාලය වෙන අවුරුදු 5 පුරා 290,000ක් බෙදා හැරලා තියෙනවා, ලාභ ලාභ ගිණුමට කපා හැරලා තියෙනවා. එහෙනම් වත්කමේ පිරිවැය 15,00,000, සුන්බුන්නගේ 50,000යි, වසර 5යි කියන කරුණු ඇසුරින් අපි සරල මාර්ගක්‍රමයට අනුව අදාළ මෝටර රථයේ ෂේ වීම 290,000 බැගින් අවුරුදු 5 පුරාවට ලාභ ලාභ ගිණුමට හර කරා සමාන ප්‍රමාණයකින්. එහෙනම් මම හිතනවා සරල මාර්ගක්‍රමයට අනුව ෂේ වීම ගණනය කරන ආකාරය ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා මේ නිදසුනට අනුව. ඊළඟට අපි අදියර තමයි සරල මාර්ග ෂේ ක්‍රමය යටතේ කොහොමද මේ ෂේ ගිණුම් ගත කරන්න කියලා. එහෙමනම් සරල මාර්ග ක්‍රමයට අනුව ක්‍රමයේදී අපි ෂේ ගිණුම් ගත කරනකොට අපිට ක්‍රම දෙකක් අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි යම් වත්කමක ස්පෘශ ස්ථාවර වත්කමක ෂේ ප්‍රමාණය අදාළ වත්කමේ අදාළ වත්කම ගිණුම තුලම සටහන් කරන්න පුළුවන් වාර්ෂික ෂේ ප්‍රමාණය. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙනමම අපේ දෙවෙනි ක්‍රමය ෂේ සඳහා සමුචිත ගිණුමක්, එහෙම නැත්නම් ෂේ වෙන් කිරීමේ ගිණුමක් පාත්වාගෙන යන්න. මෙන්න මේ ආකාර දෙකට අපිට පුළුවන් ෂේ ගිණුම් ගත කරන්න. එහෙමනම් අපි ඉස්සෙල්ලා බලමු පළවෙනි එක කොහොමද වත්කම ගිණුමේම ෂේ ගිණුම් ගත කරනවා නම් පිට සටහන වෙන්නේ කියලා. වත්කම ගිණුම ඇතුළෙම ෂේ සටහන් කරනවා නම් අපි වාර්ෂික ෂේ වීම ප්‍රමාණය අදාළ වත්කම් ගිණුම හර කරලා අදාළ වත්කම් ෂේ ගිණුම හර කරලා නැත්නම් ලාභ ලාභ ගිණුම හර කරලා අදාළ වත්කම් ගිණුම බැර කරනවා. මෙතනදී වත්කම් ෂේ ගිණුම කියලා කියන්නේ වියදම් ගිණුමක්. එහෙම නිසා හැම වෙලෙම ෂේ කියන්නේ වියදමක්. ඒ නිසා වියදම් ගිණුම හර වෙනවා. ඒ වගේම අදාළ වත්කම් ගිණුමට ගලපෙන නිසා අපි
අපේ දිස් සටහන අනික් බැර සටහන අදාළ වත්කම් ගිණුම බැර කරනවා. එහෙමනම් යම් වර්ෂයක් අවසානයේදී වත්කම් ගිණුම ශේෂ වෙද්දී අපට ලැබෙන්නේ අදාළ වත්කමේ පිරිවැයෙන් ශේය අඩු වුණාට පස්සේ ශුද්ධ අගය. මේ සටහන දක්වලා තියෙන තේ එකයි ශේය වත්කම් ගිණුමේම සටහන් කිරීමෙන් පසු වත්කම් ගිණුම ශේෂ කළ විට පෙන්눔 කරන්නේ එදිනට වත්කමේ පවතින සාධාරණ මත වත්කමේ පවතින අගය. එනවා වත්කමේ ශුද්ධ අගය අපට ලැබෙනවා වත්කම් ගිණුමේම ශේවීමුත් ගැලපුවොත්. එහෙනම් අපේ දෙවෙනි ක්‍රමය තමයි වත්කම් ගිණුම ශේ ගලපන්නේ නැතුව ශේ සඳහා වෙනම වෙන කිරීමේ ගිණුම පවත්වාගෙන යන අවස්ථාව. මේ අවස්ථාවේදී වත්කම් ගිණුම ඇතුලේ ශේ ගලපන්නේ නැහැ. ඒ වෙනුවට අපි වෙනම අලුතෙන් ගිණුමක් පාවිච්චි කරනවා ශේ වෙන කිරීමේ ගිණුම කියලා. එහෙනම් දිස් සටහන වෙන්නේ වාර්ෂික ශේ ප්‍රමාණය අදාළ වත්කම් ශේ වියදම් ගිණුම හෝ ලාභලාභ ගිණුම හර කරලා ශේ වෙන කිරීමේ ගිණුම බැර කරනවා. මෙතන ශේ වෙන කිරීමේ ගිණුමේ තියෙන වෙන කිරීමක් කරන්නේ එහෙනම් වෙන කිරීම ගිණුමක තියෙන බැර ශේෂයක්. ඒක නිසා තමයි අපි ශේ වෙන කිරීමේ ගිණුම බැර කරන්නේ. වියදමක් නිසා අදාළ ශේ ගිණුම හෝ ලාභලාභ ගිණුම හර කරනවා. ශේ කියන්නේ වියදම. වාර්ෂිකව වෙන් කිරීම ප්‍රමාණය වෙන් කිරීමේ ගිණුමක් නිසා අපි බැර කරනවා. එතකොට වත්කම් ගිණුම හරහා නැතුව ශේ වෙන් කිරීමේ ගිණුමක් වෙනම පවත්වාගෙන යනවා නම් වාර්ෂික ශේ ප්‍රමාණය ගිණුමගත කරන්නේ මෙන්න මේ ආකාරයට. වත්කම් ශේ ගිණුම හර කරලා ශේ වෙන් කිරීමේ ගිණුම බැර කරනවා. අපි බලමු කොහොමද අපි ජර්නල් සටහන නැත්නම් ලෙජර ගිණුමක කොහොමද මේ සටහන් කරන්නේ ෂේ වෙන කිරීමේ ගිණුමක් වෙනම තියෙනකොට. ෂේ වෙන කිරීමේ ගිණුමක් තියෙනකොට මෝටර රථ ගිණුම වෙනම තියෙනවා. මෝටර ෂේ වෙන කිරීමේ ගිණුම තියෙනවා මෙන්න මේ ආකාරයට. එතකොට මෝටර රථ ගිණුම ඇතුළේ අපි ෂේ කැළපීමක් කරන්නේ නැහැ. මොකද අපි මෙතනදී මේ දෙවෙනි ක්‍රමය පාවිච්චි කරන්නේ ෂේ වෙන කිරීමේ ගිණුම පවත්වාගෙන යන අවස්ථාව. එතනදී අපි මෝටර රථ ගිණුම මේ මිලදී ගන්න ගියොත් මුදල් මෝටර රථ ගිණුම හර කරනවා මුදල් ගිණුම බැර කරලා වත්කම් මුල ධර්මයට අනුව ඊට පස්සේ මේ මෝටර රථ ගිණුමේ අදාළ ශේ ප්‍රමාණය වාර්ෂික ශේ ප්‍රමාණය අපි මොකද කරන්නේ ශේ ගිණුම හර කරලා ශේ වෙන් කිරීමේ ගිණුම බැර කරනවා මෙන්න මේ ආකාරයට. වගකීම් ගිණුමක් නිසා වෙන් කිරීම් ගිණුම නිසා බැර ශේෂයක් ලැබෙන්නේ. එතකොට අවුරුද්දක් අවසානයේ අපට ඉදිරියට යනවා 145,000ක ශේ වෙන් කිරීමේ ශේෂයක්. එතකොට ඊළඟ අවුරුද්දේ ශේ ප්‍රමාණයත් මේ ශේ වෙන් කිරීමේ ගිණුම බැර කළා අදාළ ශේ ගිණුම හර වෙයි. ඒ ආකාරයට අපලදාය ජීවිත කාලේ පුරාවටම අවසාන වෙනකන් ශේ වෙන් කිරීමේ ගිණුමේ වාර්ෂික ශේ අය වෙනවා. එතකොට පළදා ජීවිත කාලයේ අවසානයේදී සම්මුති ශේ වෙන් කිරීම ප්‍රමාණයක් ශේ වෙන් කිරීමේ ගිණුම ඉතුරු වෙයි මේ අදාළ වත්කමේ පළදා ජීවිත කාලයේ අවසානයේ. එහෙමනම් ලෙජර් එක සටහන් ශේ වෙන් කිරීමේ ගිණුමක් වෙනම පවත්වාගෙන යන අවස්ථාවක මෙන්න මේ ආකාරයට තමයි අපි සටහන් කරන්නේ. අපි ලෙජර් සටහන ඔන්න ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා මේ ක්‍රමවේදය. ක්‍රමක ගණනය කරන්නේ කොහොමද කියන එක අපි බලමු. මේ ක්‍රමයේදී මම හැඳින්වීම කියවන්නම්. මේ ක්‍රමයේදී එක එක ගිණුම් කාල පරිච්ඡේදය සඳහා ශේය කරනු ලබන්නේ එම කාල පරිච්ඡේදයේ ආරම්භයේ පවතින වත්කමේ ශුද්ධ වටිනාකම මත පදනම් වෙමිනි. එහෙමනම් හීනවන ශේෂ ක්‍රමයේදී වාර්ෂික ශේය ප්‍රමාණය ගණනය කරන්නේ අදාළ ස්ථාවර වත්කමේ ශුද්ධ වටිනාකම මත පදනම් වෙලා. ශුද්ධ වටිනාකම අපිට ගන්න පුළුවන් පිරිවැයෙන් අදාළ වත්කමේ පිරිවැයෙන් එතෙක් තියෙන සම්මුතිය ශේය ප්‍රමාණය අඩු කළාට පස්සේ අපට යම් වත්කමක එදිනට තියෙන ශුද්ධ වටිනාකම ලැබෙනවා. එහෙනම් ඒ ලැබෙන ශුද්ධ වටිනාකමට අපි අදාළ ශේ වාර්ෂික ශේ ප්‍රතිශතයෙන් ගණනය කර ප්‍රතිශතයෙන් ගුණ කරලා අපට පුළුවන් වාර්ෂික ශේ ප්‍රමාණය ගණනය කරන්න. මේ පල්ලෙහා දැක්වලා තියෙන සමීකරණෙන් පෙන්වන්නේ හිනවන ශේෂ ක්‍රමයට කොහොමද අපි ශේ වාර්ෂික ශේ ප්‍රමාණය ගණනය කරන්න කියලා. එහෙමනම් හිනවන ශේෂ ක්‍රමයට වාර්ෂික ශේ ප්‍රමාණය ගණනය කරද්දී අදාළ ස්ථාරවත්මේ පිරිවැයෙන් එතෙක් තියෙන සමුච්චය ශේ ප්‍රමාණය අඩු කරාට පස්සේ ලැබෙන අගය අපි හොයාගන්න හිනවන ශේෂ ක්‍රමයේ ශේ අනුපාතය අනුව වැඩි කරලා වාර්ෂික ශේ ප්‍රමාණය ගණනය කරනවා. එහෙනම් මේක තමයි හිනවන ශේෂකමේදී ශේ ගණනය කරන ආකාරය. මෙතන වැදගත් වෙන දේ තමයි අපි සරල මාර්ග ක්‍රමයේදී වත්කමේ පිරිවැයට තමයි ශේ ගණනය කරේ කිලින්ම. නමුත් හිනවන ශේෂකමේදී අපි ශේ අනුපාතයෙන් ගුණ කරන්නේ අදාළ වත්කමේ ශුද්ධ අගයට. එහෙනම් ශුද්ධ අගය ගන්න මේ සමීකරණ විදිහට අදාළ වත්කමේ පිරිවැයෙන් සම්මුච්ච ශේ ප්‍රමාණය අඩු කරලා. එතකොට මේ හිනවන ශේෂකමේට අනුව අපි වාර්ෂික ශේ ප්‍රමාණය හොයාගන්න සූත්‍රයක් පාවිච්චි කරනවා. මේ සූත්‍රය ඇසුරෙන් තමයි අපි ස්පෘෂ ස්ථාවරාත්මක වාර්ෂික ශේ අනුපාත හොයාගන්න හිනවන ශේෂ ක්‍රමයට අනුව. එහෙනම් මේ සූත්‍රය වෙනවා වරහන් එකරින සිම්පල් එන් වර්ගමූල එස් යට සී වරහන් වහලා වැඩි කිරීම 100 කියන සූත්‍රයේ තමයි අපි වාර්ෂික ශේ අනුපාතය හොයන්නේ හිනවන ශේෂ ක්‍රමයේදී. එහෙනම් මෙතන සිම්පල් එන් කියන එකෙන් අදහස් වෙනවා අදාළ වත්කමේ පළදාය ජීවිත කාලය
එස්වලින් අදහස් වෙනවා සොන්බුන්නගේ සීවලින් පිරිවැය. මෙන්න මේ කරුණු තුන ගලපලා අපට පුළුවන් හීන ශේෂ ක්‍රමයට අනුශය අනුපාතය ගන්නේ කරන්න මෙන්න මේ විදිහට. අපි උදාහරණයක් ගමු. එක්තරා මෝටරයක පිරිවැය ලක්ෂ 32ක් වෙනවා. ඒකේ සොන්බුන්නගේ ලක්ෂයයි. එහෙනම් පළදාය ජීවිත කාලය අවුරුදු 5යි. අපි අපේ සූත්‍රයට දාමු හීන ශේෂ ක්‍රමයට අනුශය හොයන කොහොමද මේක අපි ආදේශ කරන්නේ. මෙතන 1 දන්නවා n කියලා කියන්නේ පළදාය ජීවිත කාලය කියලා අපි කලින් ඉගෙන ගත්තා. කලින් ස්ලයිඩ් එකේ එහෙමනම් එන වෙනුවට අපි ආදේශ කරනවා මේ අවුරුදු 5 පළදාය ජීවිත කාලය. ඊට පස්සේ S කියලා කියන්නේ වත්කමේ සුන්බුන්නගේ එහෙම නැත්නම් ස්ක්‍රැප් පැලුව එක. ඒකට අපි ලක්ෂ්‍ය දැම්මා. ඊට පස්සේ ලක්ෂ 32 කියලා කියන්නේ මොකක්ද? අදාළ මෝටරයේ පිරිවැය. මේ ආකාරයෙන් ගුණ කරාට පස්සේ අපිට ලැබෙනවා වත්කමේ පළ වාර්ෂික අනුපාතය 50%ක් විදියට. එහෙනම් මේ 50% තමයි අපි පදනම් කරගන්නේ හීනෝන ශේෂ ක්‍රමයට අදාළ මෝටරයේ වාර්ෂික ෂේවීම් ප්‍රමාණය ගණනය කරන්න. එහෙනම් අපි ෂේවීම් ප්‍රමාණය ගණනය කරනවා මෙන්න මේ ආකාරයට. මේ වත්කමේ පළදා ජීවිත කාලය වෙන අවුරුදු 5 පුරාවට මෙන්න මේ ආකාරයෙන්. එහෙනම් වත්කමේ පිරිවැය ලක්ෂ 32 ට ඉස්සෙල්ලා 50,000 ගුණ කරනවා. 50,000 ගුණ කරනවා. එතකොට ලක්ෂ 16 ක්ෂේ ප්‍රමාණය ලැබෙනවා. ඊළඟ අවුරුද්දේදී අපි ගන්නෙ මේ ලක්ෂ 16 වත්කමේ පිරිවැයෙන් අඩු කරලා එන ප්‍රමාණය. එහෙනම් ලක්ෂ 16යි 150,000 වැඩි කරනවා. එතකොට වාර්ෂික ෂේ ප්‍රමාණයේ අවස්ථාවේ දෙවෙනි අවුරුද්දේ ලක්ෂ 8යි. ඔන්න ඔය ආකාරයට අපි වත්කමේ ශුද්ධාගය පදනම් කරගෙන හීනෝ ශේෂ ක්‍රමයට අනුව ෂේවීම් ගණනය කරනවා. එහෙනම් මෙතන මූලිකව මතක තියාගන්න ඕනේ හීනෝ ශේෂ ක්‍රමයේදී වාර්ෂික ෂේවීම් ගණනය කරන්නේ අදාළ වත්කමේ ශුද්ධාගය මත. ශුද්ධාගය හොයන්නේ වත්කමේ පිරිවැයෙන් ඉතෙක් තියෙන සම්මුති ෂේවීම් අඩු කරලා ඒ ලැබෙන එකට අපි ශුද්ධාගය කියනවා. ඒක ෂේප් අනුපාතය වැඩි කරාම අපිට ලැබෙනවා හීනෝ ශේෂ ක්‍රමයට අනුව වාර්ෂික ෂේ ප්‍රමාණය. මේ තියෙන්නේ හීනෝ ශේෂ ක්‍රමයට අනුව අදාළ උදාහරණේ වාර්ෂික ෂේ ප්‍රමාණය. එහෙනම් ඔයාලට මේක දිහා බලපුවම පෙනෙයි කොහොමද හීනෝන ශේෂ ක්‍රමයට අනුව ෂේවීම් ලාභ ලාභගිනුමට ගැලපෙන්නේ කියලා. සරල මාර්ග ක්‍රමයේදී නම් සමාන ප්‍රමාණයක් තමයි අවුරුදු 5 පුරාවටම ලාභ ලාභගිනුමට ගියේ. නමුත් හීනෝන ශේෂ ක්‍රමයේදී එන්න එන්න ලාභ ලාභගිනුමට අය වෙන ෂේවියදම අඩු වෙනවා ඒ අවුරුදු වලදී. ඒක තමයි හීනෝන ක්‍රමයේ සහ සරල මාර්ග ක්‍රමයේ අපිට දකින්න පුළුවන් මූලික වෙනස. එහෙනම් ෂේ වෙන් කිරීම ගිනුමේ උදාහරණ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද හීනෝන ශේෂ ක්‍රමයේදී අපි ලෙජර් ගිනුම. එතනදී අවුරුද්ද මුල ෂේවීම් ප්‍රමාණය ලක්ෂ 16යි. ඒ ලක්ෂ 16 ෂේ වෙන් කිරීම ගිනුම බැර වෙලා ෂේ ගිනුම අර වෙනවා. ඊට පස්සේ අපට වෙන් කිරීම ගිනුමේ ලක්ෂ 16ක ශේෂයක් ඉදිරියට එනවා. එහෙනම් දෙවැනි අවුරුද්දේ ෂේ ප්‍රමාණය අපිට අර ෂෙඩියුල් එකෙන් හොයාගන්න පුළුවන් ලක්ෂ 8යි. එහෙනම් දෙවැනි අවුරුද්ද අවසානයේදී ලක්ෂ 24ක ෂේ වෙන් මුළු ෂේමොච ෂේ ප්‍රමාණයක් ෂේ වෙන් කිරීම ගිනුමේ තියෙනවා. මෙතන විශේෂත්වය තමයි හීනෝන ශේෂ ක්‍රමයේදී එන්න එන්න ලාභ ලාභ ගිනුමට අය වෙන වියදමක් විදිහට හර වෙන ෂය වියදම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට ෂය වීම් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. සරල මාර්ග සහ හීනෝන ශේෂ ක්‍රමය අපි ඉගෙන ගත්තා. ඒ වගේම ඉදිරි වීඩියෝ පාඩම් වලින් LKS 16 යටතේ දීපල ප්‍රියතා උපකරණ සම්බන්ධ සමස්තය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක කොටසක් තමයි මේ ෂය වීම් කියන්නේ. එහෙනම් ඉදිරි වීඩියෝ පාඩම් වලින් හමු වෙමු. ඒ වගේම මේ channel එක subscribe කරලා තියාගන්න. ඉදිරි අලුත් වීඩියෝ පාඩම් මාලාව සඳහා එනම් බොහොම ස්තුතියි.